Yesus 76 Yesus වහන්සේ නැති වෙන අවුරුදු 76 කින් තමයි කොලෝසියම් එක හදලා තියෙන්නේ. එතකොට ඔයා හිතන්නේ ටෙක්නොලොජි එක කියන්නේ 2000 ගන්න. මේක තමයි මල්ලි මේකේ නම පියතා. මේක තමයි මයිකල් ආන්ජලෝගේ මාස්ටර්පීස්. එතකොට මේ තියෙන මවුත් මරියා මවුතුමේ ජේසුස් වහන්සේ මැරිලා කුරුසෙන් අරගෙන එයා මෙහෙම අතේ තියාගෙන සිද්ධිය තමයි තියෙන්නේ. මේක තමයි එකම කලා නිර්මාණය මයිකල් ආන්ජලෝගේ අස්සන තියෙන නම ගහලා තියෙන. අවුරුදු 23යි වයස මේක හදනකොට. අපේ ඉතාලි ගමනේ පූර්ණ සහකරුවන් දෙපළ ඇත්තටම තිලක් අයියයි නුවන් අයියයි දෙන්නම ඒගොල්ලන්ගේ දා දවස වැඩ ඔක්කොම නවත්තලා වැඩ කරන තැන්වල නිවාඩුත් දාලා අපි වෙනුවෙන් ඇවිල්ලා හිටියා. අපේ ඒ දවස අපිට ප්‍රයෝජනවත් විදියට ගත කරන්න ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි. අපිට අපේ ටුවර් එක හොඳට කරගන්න සහයෝගය දුන්නට. මෙට්‍රෝකින් එළියට ආවා. මෙට්‍රෝකින් එළියට ඇවිල්ලා අපි කොහෙටද ඔයා එක්කන් යන්නේ? වතිකානුවට. කොයි ඉන්නේ පාපා? වතිකානුවේ මොකද්ද තියෙන විශේෂත්වය? පාපා බලන්නේ නේ පාපා. පාපා බලන්නේ. පාපා වන්සේ මෙලා නිදි ඇති සූරේට. කරන්න වැඩක් නැහැ. ඉන්නේ අපිට අර මයිකල් ඇන්ජලෝගේ අඳපු චිත්‍රටියක් බලන්නේ. ඉතින් වතිකානුවට යනකොට මොනවාද විශේෂ දේවල් අපි ඇඳුම් අනේ මේ කොට ඇඳුම් ඇඳ ගන්න පුළුවන්ද? එම බැරිද? එම නෑ මේ කන්ට දැන් යන්න බෑයි. ඒ දෙකට ගන්න කියන්නේ. නිකන් ගෑනුන්ට විතර පිරිමින්ට එහෙම. පිරිමින්ට එහෙම නෑ. එහෙම ගානක් නෑ. ඔය කොට කල් සම්පූර්ණ. ශ්‍රී ලංකාවේ වගේ දලදා මල් වැඩන සීන් ඒව නෑ. ඒ ඈතින් තියෙන වතිකානුව. ඉතාලි ඇතුලේ තියෙන සිටි එකද? ඉතාලියට අයිති නෑ මේ. වතිකානුව. රේල් පාරවල් ට්‍රේන් එකේ නැගල වතිකානුවට යනකොට තිලක් අයියා ඉන්නවා අපිට ටිකට් තියාගෙන ඉතාලි භාෂාවෙන් එතන සිකියුරිටි ගාඩ් ගෙනුනම් මොනවද කියලා කොහොම හරි අපිව ඇතුළට දාගත්තා කිසි කරදරයක් නැතුව. ඔව් අපි යන වෙලාව වෙනකොට තිලක් අයියා එතන ටිකට් අරන් තිබුණ හින්දා හොඳයි. නැත්තම් අපිට එතනට ගිහිල්ලත් වෙන්නේ අර කොලෝසියම් එකට වෙච්ච දේම තමයි. ඉතින් වතිකාන් එක ඇතුළට ගියාට පස්සේ ඇත්තනම් වතිකානුව ගත්තොත් එයා මාරම ලස්සනයි. ඒකේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් තිලක්කය ගොඩක් දේවල් අපිට කියලා දුන්නා මේ වතිකානුවේ කතන්දරේ. මේ කියන්නේ අර ඉන්නේ සම් පියත්‍රෝ. මෙයා වෙනුවෙන් තමයි ප්‍රජාචර්ය හැදලා තියෙන්නේ. මේ ඉන්නේ සම් පාවුලෝ. එයාත් එක්ක ආපු එක්කෙනෙක් මේ මං සම් පියත්‍රෝ කියන්නේ කවුද කියන්නේ? සම් පියත්‍රෝ කියන්නේ මල්ලි ජේසුස් වහන්සේ ජීවමානව දැක්ක එක්කෙනෙක්. එතකොට එයා අවස්සීනේ ඉඳන් මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ තමයි මේ මුලින්ම ඒ කියන්නේ මුලින්ම මේක මෙතන සම්පීර්ෂව හිටිය තිබුණේ නැහැ මේ චර්ච් එක. මේක තිබුණේ පුංචි තැනක් මම පෙන්වන්න මුලින්ම තිබ්බ තැන. දෙන්න ගියාම ඒක හැදෙව්වේ මුලින්ම කොන්ස්ටන්ටිනෝ කියන්නේ කොන්ස්ටයින් කියන එම්පයර් රෝමන් එම්පයර්. එයා තමයි මුලින්ම මේ කතෝලික වෙච්ච කෙනා. ඉස්සර තිබ්බේ පගානි කියන ආගම වෙනත් ආගමක් තිබ්බේ. ඒක හරියට තමයි උනේ. එතකොට එයා කරමුදේ මේ සම්පීත්‍රෝ ගියේ ආපු මෙව්වක වෙනුවෙන් එයාගේ තිබ්බ සොහොන අල්ලලා මෙතන හැදුවා. පොඩියට හැදුපු පොඩි මෙව්වක හදවලා තිබ්බේ. ඒක ටික කාලයක් එක්ක වර්ධනය වෙලා
තමයි මේ චර්ච් එක හැදු පටන් ගන්න ගත්තේ මට මතක හැටියට 400 ගණන් වල 400 ගණන් වල 500 ගණන් වල තමයි මුල්ම පටන් ගන්න ඇති වුනේ ඉන්නේ සම්පාවලෝ ආරය සම්පීර්ද ඒ දෙන්නේ යා අපි අපි උඩට ගිහලා වීඩියෝ කරමු යා අපි දැන් මේ ඉන්නේ කොහෙද මේ වතිකානෝ ඇතුලේනේ ප්‍රධානංගි වතිකානෝ ඇතුලේ ඇත්තටම දැන් බෝට් එකක් ගහලා තිබ්බත් වීඩියෝ ගන්න බෑ කියලා ඒත් මේ අයියලා කිව්වා පුළුවන් කියලා ඉතින් අපි අයියලා කියන කාලේ ඉතින් වීඩියෝ කරනවා මොනවා වෙයිද දන්නේ නැහැ අපි පළවෙනි ඇතලික් වෙච්ච එම්පයර් කියලා එයා හදපු ඔස්ට්‍රේන් එයා හදපු පළවෙනි මේ පල්ලියේ සම්පීර පල්ලියේ තිබ්බ දොර තමයි අර තියෙන්නේ ඊට පස්සේ අපි බැසිලිකාවේ උඩටම ගියා එතන මේ උඩට යනකොට කුඩා පඩිපලක් දිගේ තමයි යන්න තියෙන්නේ ඊට පස්සේ උඩට ගියාට පස්සේ අර ලස්සන view එකක් තියෙනවා චර්ච් එක ගොඩක් ලස්සනයි හැබැයි වීඩියෝ කරන්න බෑ සමහර තැන්වලදී ඒ හින්දා අපි සමහර තැන් වීඩියෝ කළේ නැහැ අපිට වීඩියෝ කරන්න පුළුවන් වෙච්ච තැන් විතරයි වීඩියෝ කළේ ඊට පස්සේ අපි බැසිලිකාවක ඇතුලේ බැලුවා ගොඩක් නිර්මාණ තිබ්බ එක ඇත්තටම ඇස් දෙකෙන් බලන්න ඕනේ මම මොකද හිතන්නේ බැසිලිකාවකට ගියාම ඒක අර වෙනමම ලෝකයක් වගේ හරිම ලස්සනයි ඒක ඇතුළ ඒක මම හිතන්නේ ක්‍රිස්තියානි කෙනෙක් ගියා නම් එහෙම ඒක ඒගොල්ලෝ සෑහෙන විඳී ඒක අපිත් ඒකේ තරම්ම විඳා හරිම ලස්සනයි ඉතින් එතන තිබ්බා ගොඩක් ඔය මූර්ති ඊට පස්සේ කැටයම් ඊට පස්සේ මයිකල් ඇන්ජලෝගේ පීතා අර ඒ වගේ ගොඩක් ඔය කලාව ඉතිහාසය වගේ දන්නේ කෙනා මාරම් වටිනවා ඒක ඒක යන්න ඕන තැනක් කියලා තමයි කියන්නේ ඒ කියන්නේ බැසිලිකාවයි වතිකානුවයි වතිකානුව කියලා කියන්නේ ඉතාලියට අයිති එකක් නෙමෙයි ඒක වතිකානුව කියන්නේ නිකන් වෙනම රාජ්‍යයක් කුඩා රාජ්‍යයක් වගේ ඉතාලියේ තියෙන ඉතාලියට අයිති නැති කොටසක් කවුද අපිට කවුද තිලක්කය කියුවේ ඒක ස්විස්සර්ලන්තෙන් තමයි පාලනය කරන්න කියලා ඒතර වතිකානුව කියන්නේ නිකන් පොඩි එම්බසියක් වගේ කියලා තමයි මට හිතෙන්නේ ඉතාලිය ඇතුලේ තියෙන වෙනම රටක් වගේ. ඉන්නේ සම්පීත කියන්නේ අර මොකද ජේසුස් සන්ත කෑවෙනෙන් තමයි මේක හදලා තියෙන්නේ කියලා. එයාගේ එහා කකුල බලන්න එක ඇඟිල්ලක් අත් තියෙනවා. ඒ අල්ලනවා. අල්ලනවා. අරය තමයි මේ වෙරෝනිකා රත්න තේ. එයා තමයි අර ජේසුස් සන්ත ගැන ගහන්න අරගෙන යන පොත. අල්ලවරේ කන්දට එයා තමයි අර විශ්වාසය දීපී දාගෙන කියලා එයාගේ සල් කිසි කරේ දරෝණිකා කියලා එයාගේ තමයි ඒක මේ ඒකේ ටික අපිට යන්න බෑ දැන් මේ දෙක තියෙන නිසා ළඟට ඒක ඩිසයින් කරලා තියෙන ජේසුස්වහන්සේ මූණ වගේ අර ලේ පාරකට කඩුව ලේ පාර හිටියක් එතකොට මේ තියෙන්නේ අර පොස්සයක් අරන් ඉන්නේ එයා තමයි මේ මේ කොන්ස්ටන්ටයින් කියන මං කියන එම්පයර් කෙනෙක් කැතලික් වුණා කියලා එයාගේ අම්මා එයා පලස්තීනයට ගියලා එයාට එයා හොයාගෙන තියෙනවා කියනවා ජේසුස් සන්ත එන ගහපු ඇත්ත පුරුෂ ඒක සී වෙන තමයි ඒ ස්ටැචු එක හදලා තියෙන්නේ මෙතන තව ස්ටැචු එකක් තියෙනවා ජේසුස් සන්ත යනකොට රෝමන් සෝල්ජර් කෙනෙක් ගෙල්ලක් විසිකනවා මේ වාරුවක් වගේ වෙන්න කියලා ඒක පේන්නේ යන්න බැරි ඒක දෙර්නීනිගේ සිංහලට රෝමන් සෝල්ජර් නෙදී එතන යට තමයි මල්ලි ඔයාලා ළඟට ගියාම පෙනේ ඒ පාපංශලගේ සෝන් ටික ඔක්කොම තියෙන්නේ එතන යට අපි ඉන්නකොට සුද්ධ හිටියේ කැලේ කියලා කොලෝසියම් එකක් දැක්කම පේනවා කොහෙද හිටියේ කියලා සීගිරි හොඳ නිර්මාණයක් තමයි නමුත් සීගිරි ගැන අනං ආංජලන් කී කියන දේ හරියන්නේ නැහැ අපි කරන්නේ මේ හැම එකම මම කිව්වා අර අපි හොඳ ප්‍රොනන්සියේෂන් හොඳ ඩ්‍රයිවර්ස් අපි කියලා නිකන් කියයි අපි හොඳම ඩ්‍රයිවර් නෙමෙයිද එතකොට මොන විදිහටද මේ දෙන්නම අපි වැඩි කරන්නේ ලංකාවේ මිනිවරු දැන් අපි මේ බැසිලිකාවේ උඩට නගින්න තමයි යන්නේ බලන්න චල ලස්සන ඇත්තද කියලා පේනවනේ ඉරිපාද හින්නේ ඔය නම් එක පාරක් ආපු නැති කොහොමද ඒක වැඩි ආපු ඉතින් මේ බැසිලිකාවේ උඩ තමයි අපි ඉන්නේ ඔයගොල්ලෝ පේන්නේ පේනවා ඇති පේන්නේ නැති මොනවගේද කියලා ඇත්තටම දැන් ලස්සන ඇවිල්ලාම බලන්න ඕනේ මේ රෝමේ උඩින් බලනකොට මාරම ගති ඉතින් මේ වගේ තැන් වලට ආවම තමයි හිතෙන්නේ කොච්චර මේ වගේ දිනුණු දේවල් තියෙන තිබිලා තියෙනවද ලෝකේ මම මෙතන පෙන්නන ඕගලන්ට저기서 저쪽 다리
අර ඔබිලිස්කෝ එක මෙහෙම අර තියෙන මේක වදන්නේ ඔබිලිස්කෝ ඉතාලියෙන් ගමන දැන් වෙලාව බලන්න කොහමද වෙලාව මල්ලේ මේ දැන් ඉර අර තියෙන හෙවණැල්ල වැටින හෙවණැල්ල දැන් කටු දෙක කියලාද හිතන්නේ මේ මැද කට්ටද හිතන්න ඕනේ නෑ නෑ සෙන්ටේ ඉස්සර කාලේ තප්පර වලට වෙනදි මුන්නේ නැහැ දල වශයෙන් ඒගොල්ලෝ දන්නවා දවස මේ 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 කලා කලානේ අර ලංකාවේ කලාගේ කලා ඔව් කලාවල් එක ඒ වගේ කලා සීන්යක් තිබිලා තියෙනවා හරියටම ඒක ගැන දන්නේ නැහැ නෑ උදේ වෙලාව බලලා අපි කොහොමද කියන්නේ කීයද කියලා වෙලාව කියන්න ගන්නේ ඒ 1 2 3 හරි මොකක් හරි සිස්ටම් ඇති නෝ මම ඒ ගැන හරියටම කියන්න දන්නේ නැහැ ඉතින් කොහොම හරි ඕක උතන්න ගහලා තින්නේ ඒ හේතුවත් එක්කම වගේ තමයි ඊට පස්සේ දැන් මේ දෙන්නේ අති ගන්න එක මෙහෙම දැන් මේක මුලින්ම මේ කොටස් හතර පහකට තමයි මේක හැදිලා තියෙන්නේ හා ඊට පස්සේ මේ මේ මූණත පසු හදපු එක ඊට පස්සේ මේක මාස්ටර් පීස් කියන මයිකල් ඇන්ජලෝට පස්සේ බර්නීනි දැන් ලොරෙන්සෝ බර්නීනි කියලා රෝමන් ආකිටෙක්චර් කෙනෙක් එයා තමයි මේක මේ එයාගේ තමයි මේ ප්ලෑන් එක ඔය තියෙන්නේ ඔක තියෙන්නේ මල්ලේ මෙහෙම අත් දෙකකින් මෙහෙම එකතු කරන එක හා පේනවද ඔයාලට මෙහෙම අරගෙන ඔව් ඔව් ඒතකොට මේකේ තියෙනවා මේ කොලම්ස් තියෙනවා 284ක් මේ දෙපැත්ත හා ස්ටැචුස් තියෙනවා 140 140ක් දුරයි හ්ම් 140ක් එතකොට මේකේ අපි එද්දිති ඔගොල්ලෝ අපි එනකොට ඔගොල්ලෝ කල්පනා කරනවද නැහැ මැද මැද ලයින් එක පළලයි ලයින්ස් තුනක් තියෙනවා දෙපැත්ත පොඩි කියන්නේ වන්දනා කරන අයට එන්න මැද්දෙන් අස්ස කරත්තරවම යට එන්න තමයි මේ විදිහට හදලා තිබ්බේ එතකොට මේක හදන්න කලින් මෙතන නිකන් වගුරු බිමක් වගේ මොකද ගඟට කිට්ටුයි මක පිටාර ගලවත වතුර ගලනවා මිනිස්සු එල්ලා මෙතන කූඩ අරන් අටවගෙන මේ පල්ලියට එන මිනිස්සු මෙතන තමයි ඉඳලා තියෙන අපි ලංකාවේ ගියාම අපි වන්දනාවේ මහා මෙවණාවි ඔව් අනුරාධපුරේ ගියාම ඒ වගේ මෙතන ඉඳලා තියෙන ඊට පස්සේ පසු කාලේ හිට පොප් කෙනෙක් තමයි කියලා තියෙන්නේ මේක මේ විදිහට අපිට යාට හදන්න ඕනේ මෙතන කියලා ඊට පස්සේ මේ පාරත් මේ විදිහට හදුව එක මේ කියන්නේ මේ මෙතන තිබ්බ ගොඩනැගිලි පරණ ගෙවල් දොරවල් ඔක්කොම අයින් කරලා තමයි මේකයි ওই පාරයි ওই කෙලින් පාර එහෙම තියෙන පාර මෙතන තියෙන පාර තෝට ඒක නියම ආර්කිටෙක්චරල් බැලන්ස් නේ يعني අදහස් කරන්නේ මුළු ලෝකයේම ඉන්න මිනිසුන් අත් දෙකෙන් බලඳ ගන්නවා කියන අර්ථය කියන තමයි මේ විදිහට එහෙම අත් දෙක වගේ හැටියට මේක අරන් තින් මේක يعني රවුන් නෑ බිත්තර කියන ඕවල් ෂේප් එක තියෙන ඕවල් ෂේප් එක තියෙන හැම පා නෑ ඒක කසල් සාන්තාන්ත මේක තමයි තියෙන අපේ පාරකින් මම එක්ක රාවණ කෙනෙක් අල්ලගෙන මොකක් හරි කියනවා නැත්තම් අර එදා දුටුගැම රජුරුව මේවා කරා පරාක්කම්බර ඒ දෙන්නා ගැන කතා කරනව ඇරෙන්න එතනින් එහාට දැන් එහාට අපි එක පාස්සයක්වත් තියලා නැහැ නේ මල්ලී දැන් අපි මේ රටවල වලට මොන ක්‍රමෙන් හරි පැනගෙන හරි හොරෙන් හරි මොන විදියට ඇවිල්ලා ආපු නිසා අපි මේවත් දේවල් දැක්කා නැත්තම් අපි තිදේ ඉන්න මැඩිය වගේ අපිත් අර කියන කතන්දරේ මහගෙන ඉන්න නේ ඒක ඇත්ත ඒ කියන්නේ අම්මෝ අපි මොනවද වැව් හදන කාලේ සුද්ධු හිටියේ කැලේ උන් මස් කෑ යනම්මනම් කියලා දැනුත් මස් තමයි කන්නේ ඒක තමයි එතකොට ඒ වගේ ඉතින් අර අපි හැමදාම අර වංශ කබල් ගගා හිටියා මිසක් මොකුත් කරේ නැහැ ඉතින් දැන් ඒ රජදරුවෝ මේ ලොකු සේවයක් කළේ ඒ ලොකු ගම්මක් ගත්තා එතනින් ඊට පස්සේ අපි ෆේල්නේ එතින් පස්සේ ඒක කන්ටිනියු කළා නැහැ දැන් එතකොට ඒක දැන් අපි දැන් ඉන්න මිනිස්සු උඟ දිනේ කතා කරන්නේ අපේ විදේශ ආක්‍රමණාව ලන්දේසියා පෘතුගීසියා ඉංග්‍රීසියා මල්ලී මේ රටවල තිබ්බ යුද්ධමයි මේවා ආක්‍රමණමයි තිබ්බ රටවල අනිත් දේ තමයි සිද්ධිය දැන් නම් හීටර්ස් තියන අනම්මන හිතන්න වින්ට් එක කවර් කරේ කොහොමද තරවේ වින්ට් එකක් තියෙද්දිනේ මේ රටවල් මේ වගේ ගොඩනැගුනේ හැබැයි සමහරක්කට ඒකත් හේතුවක් වෙන්නේ නැති නේ ඒක තමයි මං කියන්නේ දැන් ක්‍රියාශීලී වෙන්න මිනිස්සු හිතුවා අරම වුණා වෙන්නත් පුළුවන් මේ ඕම් ගත්තාම පල්ලෙයා අපි ස්කොට්ලන්ඩේ පැති කොට ගත්තාම ඉතින් කාර්මික පුනර්ජීවය ඔක්කොම ඇති උනේ පැතිවල ඉතින් අර අපි නිකන් අර හැමදාම කරේ මොකද සුද්දට බැන බැන නැත්ත වෙන කාට හරි බැන බැන ඉන්දියාවට බැන බැන හිටිය නිසා අපි දෙයක් කළා නෑ ඒකනේ දැන් අපි ලැජ්ජ වෙන්න බෑ මොකද හේතුව රාවණා අපේ මේ ගියා කියන අර දඩමොණරේ නේ ඉතින් පස්සේ තියෙන්නේ බෑ නත්ත ඔය ටයි වුණේවා ඔව් අපි තරුංගල් ගියන්නේ තියෙන්නේ නේ නේ දුමු ගහන්නේ නේ ඒක හැමදාම ඉතින් අරක කියන අපේ රාවණා එල්ලුවා මේව දෙනවා ජම්බු ඉන්දියාවට පොඩ්ඩක් හිටා නම් මම කියන ඉන්දියාව දැන් හඳරත්තරේ එකක් නේද මොනාරි කරනවා ඒක ඉතින් මෙන්න මේ විදිහට තමයි ශාන්ත බැසිලිකාවට ගියාට පස්සේ තියෙන්නේ මොකද මාර අත්දැකීම ලබා ගත්තේ තිලක් අයියට පින් සිද්ධ වෙන්න අපිට මේක බලන්න හම්බෙන්නේ නැහැ ඉතින් මේ වගේ තැන් වලට මම නම් කියන එන්න ඕනේ බලන්න ඕගොල්ලෝ. ඇවිල්ලා බැලුවාම තමයි තේරෙන්නේ මේ මේ කාලේ කරලා තියෙන වැඩවල මොන වගේ දෙයක්ද කරලා තියෙන්නේ කියන එක. පුදුමත් හිතෙනවා. මේවා මේ කාලේ කොහොමද කළේ කියලා. ඉතින් ඇවිල්ලා බලන්න.
ඉතින් මේ වීඩියෝ එකේ මම පුළුවන් තරම් දාන්නම් මේ තිනේවා ඊළඟට අපේ තිලක්කයන් අහලා මම ඉතිහාස කතා ටිකක් දාන්නම් ඉතින් මේවා බලන්න ඕනේ ඉතින් අද දවසේ නම් මම හිතනවා අපි හොඳ අත්දැකීමක් ලබා ගත්තා රෝමේ පැත්තේ මේ මේන අපේ තිලක්කයන් මෙයාගෙන් තමයි අපි අහගන්නේ ඔක්කොම ඉතිහාස කතා ටික ගෙවන්න ඕනේ මොනන්ද ගෙවන්න ඕනේ යුරෝද රුපියල්ද ඩොලර් රුපියල් නද එනවා මොකද රුපියල් අදුම වැඩක් නැහැ නේ රුපියල් එපා ඉතින් වතිකානෝ බලලා වතිකානෝ ගන්න මේ වීඩියෝ වල පේන තියෙක තියෙන ලස්සන දේවල් වතිකානෝ බලලා අපි ඊට පස්සේ මොකද කළේ ඒක බලලා ඉවර වෙලා ඊට පස්සේ අපි එළියට ඇවිල්ලා අපිට පොඩි තිබහක් තිබ්බා ඒකෙන්ද අපි හැරි රෙස්ටුරන්ට් එකකින් කෝපි බිව්වා කෝපි වදි හොඳ අත්දැකීමක් වුණා එපොතේ ටුවරිස්ට් ඒරියා එකක් හින්දා පොඩ්ඩක් ගණන් වැඩි අනිත් දේ තමයි අපිට ගොඩ පුටුවල ඉඳගෙන කෝපි බොන්න බා එතන අර මේ කැෂියරෙන් ගාව ඉඳගෙන කෝපි බොන්න කියලා අපිට නම් ඒක තේරුන්නේ නැහැ කියනවා මේ රුවන් අයියා තමයි එතන ඒගොල්ලෝ එක පොඩ්ඩක් ආගියු කරගත්තේ ඒකට රුවන් අයර කේන්ති කියලා ඉතාලියෙන් බැනලා මොනවාද හොඳ කියලා කොහමද අපි මේ සින්දගෙන තේත් බිව්වා ඉතින් ඉතාලි දිමයි ගණකද්දි තමයි ඉතාලි භාෂාව පුළුවන් වෙන්න ඕනේ ඒ වගේ දේවල් හැන්ඩල් කරගන්න Che deve fare? Oh, mica il ristorante qua. Hai messo la prendere qua? No, 4 euro cappuccino, 4 euro. Non si può sedere pure. E che hai per singola nuova, non fanno cosa che dire. Cucina hai, caipanai euro dei cai. Un micro di 1 euro 3 che vanno ඊට අවිලම කොනක් යනවා. දැන් මන් දැක්කේ නෑ යුරෝ අතරක් කියලා මේ යුරෝ අතර කප්පියනේ පොන්න පොන්න මේක කිසුම. දැන් ඌ කියනවා බා මාට ඉඳ ගන්න එපාලු එයා. ඉතකෙන් අතර බොන්න ඕනේ. මම බලන්න. සල්ලි නෙමෙයි ප්‍රශ්නේ. එයා රූ කීප එක මට. බංකුවට ඉඳලා බී බංකුවට ලැබුවා යන්න එපා. ඉතින් අපි ඉඳ ගන්න නෑ ඊට යන්න බොන්න. ඌ ගෙව්වේ ගෙව්වේ ඉඳ ගන්න දෙච්චනේ යුරෝ අතර. දැන් මේක 3යි 50. ගන්නේ මේ රෙස්ටුරන්ට් එකක ඇතුළේ ඕලා අර දැන් පිටියේ කොහතර ස්ටෝල් එකේ එක එක ඒ හෝටල් එකේ ගණන් ඕක මම ඉක්රන්න බෑ මුන් දෝනේ ඉතින් ඕන නෙවෙයි තා මිලක් මෙයා කරලා දිනා මේ මේ ගාන ගහන්නද හැබැයි ඉතින් අපි ගොඩක් දේවල් රෝමේ බැලුවා මේ වෙද්දි අපි හොන්තට රෝම අවුවට පිච්චිලත් ගියා ප්‍රශ්නේ හින්දා ඉතින් රෝමේ බලලා ඒ දවසේ එතකොට ඉවර වෙගෙන ආවේ ඊට පස්සේ අපිට අවශ්‍ය වුණා අපේ තිලක්කැල ගෙදරට යන්න ඉතින් තිලක්කැල ගෙදර තියෙන්නේ පෙරුජියා පෙරුජියා වලට අපිට වෑන් එකේ යන්න ඕන වුණා ඊට පස්සේ මොකද උනේ මේ අයියා ඉතින් අපිට කල උපකාරයට ජාති ජාතිත් පින් ජාති ජාතිත් පින් මේකේ පිළිමයක් කළා ඈ ශාවණංගිය කුසර්ණය ඉතින් මේ අයියා අපිට අද ගොඩක් උදව් කළා අපි වෙනුවෙන්ම නිමාඩුවක් දාලා ශාවණංගිය කුසර්ණය ඔක්කොම කොමඩම අපි ඉතින් රුවන් අයියාට සමු දීලා අපි ඊට පස්සේ තිලක් අයියත් එක්ක ගියා තිලක් අයියලයි ගෙදර පෙරෝජියා වලට යනකොට ඉතින් එහෙ චමියක් අපිට ලස්සනම රසම රස රෑ කෑම වෙලා හදලා තිබුණා ඊළඟ පුතා ඊළඟ පුතා ඔව් හග් එක දෙන්න හග් එක හග් එක අපිට රෑ කෑම වෙලා කලල් තිබ්බට අමතරව අපිට තිබ්බා විවිධාකාරයේ චීස් එක එක විදිහේ වයින් එක එක විදිහේ මස් වර්ග අමුතු කෑම වර්ගයක් තිබ්බා අපිට ඉතින් අපි අපිට හොඳට සැලකුවා එහෙදි අපි වයින් බිව්වා එක එක වයින් බිව්වා චීස් කෑවා මී පැණිත් එක්ක එදා දවස හොඳට එන්ජොයි කළා රෑ රෑ හොඳට එන්ජොයි කළා මොකද කළේ අපි හොඳට නිදාගත්තා පහුවදා දවසේ අපිට ආපහු ඒ වගේම තිනවා ඇවිදින්න යන්න ඉතින් ඊළඟ දවසේ අපි ඇවිද්දේ කොහෙද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් ඕගලන්ට පුළුවන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ මේ මුළු ටුවර් එකේම වීඩියෝස් ඕගලන්ට බලා ගන්න පුළුවන් ක්‍රේසි මෑන්ස් සබ්ස්ක්‍රයිබ් කරලා ඉතින් අපි මේකෙදි මන්ට තව දෙයක් කියන්න ඕනේ ඕගලන්ට අපි මේ වීඩියෝ කරද්දි ගොඩක් කැමරා ගෙනිච්චට
මම ගොඩක් කලකට පාවිච්චි කළේ ඇක්ෂන් කැමරාවක් තම පාවිච්චි කළේ මොකද හේතුව ට්‍රැවල් කාඩි අමාරුයි අනික කැමරාවත් අරගෙන යන්න. ඉතින් ගොඩක් වීඩියෝ ඇක්ෂන් කැමරාවකින් කරලා තියෙනේ. එහෙනම් ගොඩක් සමහරක් විතර අර සිනමැටික් ලුක් නෑ. ඒ වුණාට එක්ස්පීරියන්ස් වයිස් මම හිතනවා කාට හරි වැදගත් වෙන්නේ මේ මේ වගේ වීඩියෝ කළොත් කියලා. හිතන يعني සමහරක් වීඩියෝ කැමරා හෙල්ලෙනවා ක්වොලිටි අඩුව ගිය ඇති. ඒකට පොඩ්ඩක් සමා වෙන්න ඕනේ. හැබැයි අත්දැකීම ඔයගලන්ට මේකෙන් ගන්න පුළුවන් හොඳටම කියලා මම හිතනවා. එහෙනම් අපිත් එක්ක රැඳි සිටින්න ඊළඟ වීඩියෝ එකෙන් මොනවද ගේන්නේ කියලා අපි ඉතාලියේ කරපො. මේ crazy man. Bye bye. Excellent.